ගෙනල් තියෙන රාස්බරි පයි එක. මොකද්ද මේ රාස්බරි පයි කියන්නේ? රාස්බරි පයි එක හුඟක් අය හිතන් ඉන්නවා ආඩිනෝ එක වගේ කන්ට්‍රෝල් බෝඩ් එකක් කියලා. කම්පියුටර් එකට ගහලා ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් කියලා. හැබැයි ඇත්තටම රාස්බරි පයි කියන්නේ ඒ වගේ බෝඩ් එකක් නෙමෙයි. මේක ඇවිල්ලා සිංගල් බෝඩ් කම්පියුටර් එකක්. මොකද්ද මේ සිංගල් බෝඩ් කම්පියුටර් එකක් කියන්නේ? සිංගල් බෝඩ් කම්පියුටර් එකක් කියන්නේ අපි එදිනෙදා ජීවිතේ පාවිච්චි කරනා වගේ කම්පියුටර් එකක්. මේකට අපිට සොෆ්ට්වෙයාර්ස් දාන්න පුළුවන්. මේකේ ඒ වගේ මේකේ GPIO එකක්, CPU එකක්, RAM එකක්, ඒ හැමදේම මේකේ තියෙනවා. මේක ගැන විස්තර අපි දැන් බලමු. මේ තියෙන Raspberry Pi Model 2 board එක. මේක අපි බලුවොත් අපිට මුලින්ම බලා ගන්න පුළුවන් USB port 4ක් තියෙනවා. USB port 4 කියන්නේ USB port 4 2.0 port 4ක් තියෙන්නේ. ඊට එහා පැත්තෙන් තියෙනවා gigabyte ethernet port එක. මේ port එකෙන් අපිට board එකට internet connect කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි බෝඩ් එක උඩ පැත්තෙන් බලුවාම අපිට මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ පින් 40. ඒ පින් 40 තමයි GPIO පින් 40. මේක අපිට ඉන්පුට් අවුට්පුට් ඕන විදිහට ඩිෆයින් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන මේ බෝඩ් එකේ හાર્ට් එක. මේකේ මේ චිප් එක ඇතුලේ CPU එකයි GPU එකයි දෙකම ඉන්ටග්‍රේට් වෙලා තියෙනවා. මේකේ CPU එක ARM Cortex A7 චිප් එකක්. ඒ වගේම මේකේ cores 4ක් තියෙනවා. එක core එකක් 900 MHz වලට ක්ලොක් කරලා තියෙනවා. ඊට අමතරව GPU එක විදිහට මෙයාලා අපිට ඉන්ටග්‍රේට් කරලා තියෙනවා Broadcom Video Core 4 processor එකක්. ඒකේ speed එක 250 MHz rating එකක් තියෙනවා. ඊට අමතරව මේ තියෙන DSI port එක. DSI port එක කියන්නේ මේකට අපිට වෙනම පොඩි display එකක් connect කරගන්න ඕනොත් අපිට මේ integrated port එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන මේ board එක පණ ගන්නවන power port එක. මේක ඇත්තටම micro USB port එකක්. අපිට මේකට board එකට දෙන්න පුළුවන් power rating විදිහට හඳුන්වනොත් 5 volts input එකක් අපිට දෙන්න. ඊට අමතරව මේ තියෙන HDMI port එක. HDMI port එකෙන් අපිට වෙනමම අමතර display එකක් අපිට ඒ කියන්නේ monitor එකක් වගේ අපිට connect කරගන්න පුළුවන්. මේකේ යාලා full HD output එකකුත් අපිට ලබා දීලා තියෙනවා. මේ තියෙන්නේ camera input port එක. මේක අපිට CSI port එක විදිහට නම් කරන්න පුළුවන්. මේකත් specifically මේ board එකට හදපු port එක. මේ තියෙන්නේ audio input output jack එක. මේකෙන් අපිට speakers උත් ඒ වගේ microphone එකකුත් connect කරගන්න පුළුවන්. අපිට board එක පිටිපස්ස බලුවොත් අපිට බලා ගන්න පුළුවන් මේ SD card slot එකක් තියෙනවා. මේ SD card slot එක අපිට පාවිච්චි කරන්නේ මේ board එකේ memory එක විදිහටත් storage එක විදිහටත් අපිට මේ card එක මේ slot එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් දැනගත්ත Raspberry Pi board එකේ තියෙන specifications මොනවද කියලා. අපි ඊළඟ video එකෙන් බලමු කොහොමද මේකට operating system එකක් දාන්නේ, operating system එක පාවිච්චි කරන්නේ කියලා.